More love, more fun. Ritzbury Chocomo. පසුගිය ජූලි 9 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධව තමයි කැඳවන්නේ. ඒක තමයි අපිට කියලා තියෙන්නේ. ඒ සිදුවීම සිදුවෙන අවස්ථාවේ අපි කිට්ටෝක හිටපු නැතේ විශේෂයෙන්ම අපිට රනිල් රාජපක්ෂට කියන්න තියෙන වෙන මොකක් අඩේ මේ ඔයා මොන තරම් ගැසට් ගැහුවත් මේ රටේ තරුණයෝ ඒ වගේ ප්‍රගතිශීලී මිනිස්සු ඒක ඔක්කොම කඩුවා. ඒක නිසා රනිල් හතර වටේ කොටාගෙන යනවා. නිසා එයාට පොඩි සතුටකුත් ඇති. හැබැයි අපිට තේරෙනවා ඉතාමත් වැඩි කාලයක් වට කොටාගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඔයාගේ හොටත් සහ ඔයාවත් පටලවලා මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම පෙරලන එක පෙරලනවා. මේ ඇති කළා තියෙන්නේ නත්තල් වීදිය. ජනවාරි පළවෙනිදාටත් ඕගොල්ලන්ට ඇතුලේ ඉන්න වෙයිද? ඔන්න ඔයනි කතාවල් වලින් තමයි දැන් මේ ආණ්ඩුව දුවන්. පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් අන්තිම ප්‍රකාශයට පත් කරනවා. දැන් මේ ආණ්ඩුව එක එක පිල්ලි හොයනවා. සමාජය මේ මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් නැහැය. මෙන්න බුද්ධයන්ස අපිට මේ තොරතුරු වාර්තා කරලා තිනවායයි කියන බොහෝ භීතියක් අත් වශයෙන්ම මවනවා. මේ අතර ජූලි 9 වෙනිදා සහ ජූලි 22 වෙනිදා ගාලුමෝදර අරගල භූමියට පහර දී අරගල කරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව මානව හිමිකම් කොමිසමට පැමිණිලක් සිදු කර තිබුණා. ඒ අනුව එම පැමිණිල්ල විභාගයට ගැනීම අද සිදු කෙරුණා. ජනතාව සාමකාමී උද්ඝෝෂණයක් තමයි ඒ ජූනි මාසේ 9 වෙනිදා සිදු කළේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිලා රටෙන් ගියාට පස්සේ මේ කාල සීමාවේ මේ නියෝග ලබා දුන්නේ කවුද? ජූලි මාසේ 22 වෙනිදා. අපි දන්නවා අමුදාව යොදවලා අරගලයට පහර දුන්නා. සම්පූර්ණයෙන්ම කූඩාරම්භල තිබ බඩු ගත්තා. ලක්ෂ ගණන් වටිනා උපකරණ අරන් ගිහිල්ලා තියෙන්නේ. කවුද මේවා කරලා තියෙන්නේ? ආණ්ඩුවේ මර්ධනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වෙන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.